අයිබෝවන් දහම් නිශ්‍රේණිය ජාමිතියේ හතර කොටසදී ඉදිරිපත් කරන සමදවිපාද ත්‍රිකෝණ පිළිබඳව. සමදවිපාද ත්‍රිකෝණ සම්බන්ධව තියෙන ප්‍රමේය ත්‍රිකෝණයක පාද දෙක සමාන වේ නම් සමාන පාදවල සම්මුඛ කෝණ සමාන වේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් මේ වගේ ත්‍රිකෝණ වලට අපි කියනවා සමදවිපාද ත්‍රිකෝණ කියලා. වෙන සමාන පාදවල සම්මුඛ කෝණ සමාන වේ. ඒ බව දැන් ABC ත්‍රිකෝණයෙන් අපි පෙන්වුම් කරලා තියෙනවා. එතනදී AB සමාන AC. එතන ප්‍රමේයට අනුව ABC කෝණය සමාන ACB. ABC කෝණය සමාන ACB වෙනවා. ඊට අදාළව නිදසුනක් දීලා තියෙනවා සමද්විපාද ත්‍රිකෝණයක් PQR. PQ සමානයි PR බව දීලා තියෙනවා. Q කෝණයේ අංශක 70ක් කියලා දීලා තියෙනවා. එහෙනම් ඉදිරි කෝණවල අගය ශ්‍රේණි කියලා කියලා තියෙනවා. එතකොට අපි ප්‍රමේයට අනුව දනවා දන්නවා Q කෝණයේ අංශක 70 නම් R කෝණයේ අංශක 70ක් වෙනවා. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180 නිසා P කෝණයේ අංශක 40ක් බව අපිට ගණනය කරගන්න පුළුවන්. නිදසුන ABC ත්‍රිකෝණයේ AB සමාන AC හා A කෝණයේ 70ක් වේ. එතන B කෝණයේ සමාන C කෝණයේ B කෝණයේ හා C කෝණයේ අගය සොයන්නයි කියලා තියෙනවා. අපි ඇත්තටම දන්නවා B කෝණයේ C කෝණයට සමාන සමදීපාද ත්‍රිකෝණයක් නිසා. දැන් අංශක 70ක් කියලා කෝණ A කෝණය දීලා තිනවා. එන ඉතිරි දෙකේ එකතු වෙන 110ක් එක දෙකට බෙදුනම අංශක 55යි. A අනුව B කෝණයත් 55යි, C කෝණයත් 55යි. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. ඒ ප්‍රමේය විධිමත් සාධනය කරන ආකාරය දැන් මේ පෙන්වුම් කරලා තියෙනවා. ඒ චූප සටහනේ දක්වලා තියෙනවා. ABC කියලා ත්‍රිකෝණය AC සමාන AB නිර්මාණයේ විදියට අපි දැන් උතන දත්තය ABC ත්‍රිකෝණය AB සමාන AC සාධනය කළ යුත්තේ ACB සමාන ABC නිර්මාණය තමා DC පාදයට D හිදී DC පාදයේ P හිදී හමුවනසේ CAB කෝණයේ සමච්ඡේදකයේ ඇඳලා තියෙනවා. ඊට පස්සේ කරන්න තියෙන සාධනයේදී අර ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. එතකොට AB සමාන AC CAD කෝණය සමානයි DAB කෝණය නිර්මාණි AD පොදුයි එන පාකෝපාමස්සාව යටතේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. අංග සමානව අනුරූප අංගයන් සමාන වෙන බව අපි මීට පෙර යොමුණින් ඉගෙනගෙන තියෙනවා. ඒකර දැන් මෙතනදී පැහැදිලිව බමත් හඳුනා ගන්න පුළුවන් ACD කෝණය ABC කෝණයට සමාන බව. දැන් මම හිතනවා මේ සාධනය මේ විදිමත් සාධනය ඉතාම සරලව පැහැදිලිව මතකයේ තබා ගැනීම හැකියාව දරුවන්ට ලැබෙයි කියලා. හරි. දැන් අපි තව ටිකක් ඉදිරියට යමු. එතකොට මේට අදාළව මේ අපිට දීලා තියෙන නිදසුන්. නිදසුන් වල ඒ කියලා තියෙන දත්ත අනුව ACX කෝණය අගේ සොයන්නයි තියෙන්නේ. ACX කෝණය අගේ සොයන්න තියෙන්නේ. එතකොට මෙතනදී පළවෙනි ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180 කියන එක අපි දන්නවා. එන B ධන C කෝණය කියන්නේ ඇත්තටම අංශක 140යි. AB පාදයේ AC ට සමාන නිසා C කෝණය අංශක 70ක් වෙනවා, B කෝණය අංශක 70ක් වෙනවා. එතකොට CXB කෝණය අංශක 70ක් වෙනවා. මොකද CBX කියන ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් නිසා. එතකොට BCX කෝණය අංශක 40යි. නමුත් ACX කියන්නේ 70ක් කියලා අපි දන්නවා. ඒ අනුව ACX ලාගේ අංශක 30 කියලා සොයාගන්න පුළුවන්. හරි. දැන් ඊළඟ ප්‍රමේය. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් එම කෝණ දෙක සම්මුඛ පාද එම කෝණ දෙකට සම්මුඛ පාද සමානයි. ඉතලා ප්‍රමේය විලෝමයක පැත්තකින් ගත්තොත්. දැන් අපි දැන් 10 ළමයිට මේක ඉදිරිපත් කරනකොට 10 පෙළ පොතේ තොනින් සඳහන් කරලා තියෙන මේ ප්‍රමේය සම්බන්ධව. ඒක තොනින් කියව ගත්තාම මේ යන වීඩියෝ එකත් බලපුවාම සමද්විපාද ත්‍රිකෝණ වලට අදාළ වෙන ප්‍රශ්න ටික සියල්ල හොඳින් කරගැනීමේ හැකියාව ලැබෙනවා. 11 ශ්‍රේණියේදී එවන O level විභාගයේදී ලැබෙන ගැටලු ටික විසඳ ගැනීම හැකියාව ලැබෙනවා. මේ වසරේ O level තියෙන ළමයින්ටත් මේ වීඩියෝ ඇත්තටම ප්‍රයෝජනවත් වෙනවා. ඒ බව මේ හොඳින් තහවුරු කර ගැනීම වඩා සුදුසුයි. PQR කියන ත්‍රිකෝණයේ Q කෝණය සමානයි R කෝණය නම් ප්‍රමේයට අනුව PQ සමානයි PR වේ. ඒකට අනුව නිදසුනක් දීලා තියෙනවා. ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා.
ඒක කෝණ දෙකක් සමාන වෙලා තියෙනවා නේ AB 10 නම් AC කීයද 10ක් වෙනවා හරි මේවා ඉතාම සරලයි සරල වුණාට විභාගයට ගැටලු එන නිසා හොඳින් මතකයේ තියාගන්න හරි නිදසුන 13 කියන නිදසුනට දාලා තියෙනවා ABC ත්‍රිකෝණයේ CA සමානයි CB කියලා එතනින් අපිට පැහැදිලි ඒක සමදිවිපාද ත්‍රිකෝණයක් කියලා දැන් මේ සාධනය කරනකොට CAB කෝණය සමානයි CBA ACD කෝණය සමානයි ACD කෝණය සමානයි අර මොකද ACD කියන්නේ බාහිර කෝණය ABC ත්‍රිකෝණයේ තියෙන සම්මුඛ කෝණ දෙක තමයි CAB ධන CBA ACD සමානයි 2යි CAB වලින් අපිට මෙතන ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා නිදසුන 14 ගත්තාම නිදසුන 14 ෙත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් සම්මුඛ පාද සමාන වේ යන ප්‍රමේය සාධනය කිරීමට පහත දැක්වෙන සාධනීය හිස්තැන් සම්පූර්ණ කරන්න. මම හිතනවා මේ දේ මම පැහැදිලි කරන්න ඕනේ ළමයිටම සම්පූර්ණ කරගෙන යන්න පුළුවන් කියලා. ඉතාම සරල දේවල් නිසා. අභ්‍යාසයේදී මෙතන සමද්විපාද ත්‍රිකෝණ තියෙනවා. X කියනාගේ හොයන්න තියෙනවා. 110 කියනාගේ කුද් දීලා තියෙනවා. එන එකක් X වුණා නම් ත්‍රිකෝණයේ සමද්විපාද ත්‍රිකෝණ නිසා අනිත් කෝණයත් X වෙනවා. කෝණයත් X වෙනවා. එතකොට X එකතු කිරීම X එකතු කිරීම 110 කියන්නේ සමාන 180යි. ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ තුන එකතුව 180යි. ඒ ආකාරයට දෙවෙනි රූපය ගත්තොත් දෙවෙනි රූපයේ තියෙන අංශක 62. 62 ට සමාන කෝණිකුත් තියෙනවා. එතකොට ඒ තුනේම එකතුව 180. 62 ඒවා 2යි. 62 එකතු කිරීම 62 එකතු කිරීම X සමාන 180යි. ඒ විසඳීමෙන් X හොයාගන්න පුළුවන්. තුන්වෙනි රූපය දිහා බැලුවොතින් ඒකෙත් සමද්විපාදයක අපිට පැහැදිලි වෙනවා x තියෙනවා x ට අනිත් කෝණයක් x කියලා දාලා x ඒවා 2යි 70යි එකතු 180ට සමානයි කියලා විසඳීමෙන් අපිට ඒකෙත් විසඳ ගන්න x හොයාගන්න පුළුවන්. මෙතන හතරවෙනි රූපයත් ඒ තරම් අමාරු නෑ. ඒකත් හොඳට උළු පාවිච්චි කරලා සමද්විපාද කියන එක මතක් කරගෙන මේක හදාගෙන යන්න තියෙනවා. මේ ආකාරයට 5 5 6 7 කියන ගැටලු ටික අපිට හදාගන්න පුළුවන්. දැන් 7 වෙනි ගැටලුව ගත්තොත් ABCD සවිදි පංචාක්ෂයේ ABD ත්‍රිකෝණයේ කෝණවල අගයන් ස්වයන්. සවිදි පංචාක්ෂය. ඒ පංචාක්ෂයේ අභ්‍යන්තර කෝණවල අවි දන්නවා. දැන් අපිට ABD කෝණයේ අගය දන්නවා සවිදි පංචාක්ෂයක අභ්‍යන්තර කෝණය. ඒ වගේම AB පාදයේ BD පාදයට සමාන. ඒක සමද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. ඒක උදව් කරගෙන ඒ ගැටලුව විසඳගැනීමේ හැකියාව තිබෙනවා. අංක 2 යටතේ රෝම අංක නෙමෙයි අංක 2 යටතේ තියෙන එක. දැන් අංක 2 යටතේ තියෙන රෝම අංක ප්‍රශ්න 7ම කරලා අවසන්. ඊට රෝම ලොකු අංක 2 ABC ත්‍රිකෝණයේ AB සමාන AC AA අංශක 60යි ත්‍රිකෝණයේ ABC සමපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න. ඒකද මේ රූපය ඇඳලා කරගන්න පුළුවන්. හරි. ඊළඟ එක සමද්විපාද ත්‍රිකෝණයේ ශීර්ෂ කෝණය අංශක 110යි ආධාරක කෝණවල අගය ස්වයන්. ඒකටත් රූපයකට මේ தත්ත ටික ඇතුළු කරගෙන සමද්විපාද ත්‍රිකෝණයක් ගන්න එකකට 160 10යි කියලා දැම්ම ආධාරක කෝණවල. පළවෙනිෙන් තියෙන උඩට අපි 110 දැම්මම යටින් තියෙන ඒ කෝණ දෙක 110යි x x x එතකොට x එකතු කිරීම x එකතු කිරීම 110 සමාන 180යි. හොයාගන්න පුළුවන්. ඊළඟ අංක 4. අංක 4දී අපිට සමාන්තර රේඛාවක් තියෙනවා. සමාන්තර රේඛා තියෙන නිසා අපිට එකපාර මතක් වෙන්න ඕනේ මෙතන ඒකාන්තර කෝණ සමද්විපාද තියෙනවා. සමද්විපාද ත්‍රිකෝණ තියෙනවා. එතකොට ඒව උදව් කරගෙන NAB කෝණේ NAB කෝණේ හොයන්න තමයි තියෙන්නේ. එතකොට කෝණයේ අංශක 80යි අංශක 30යි අංශක 30ට ඒකාන්තර වෙනවා. ඔව් අංශක 30යි අංශක 80යි සරල රේඛාව CC තියෙන ඒ සරල රේඛාව ගත්තොත් ඒකේ මැද තියෙන කෝණයට එනවා අංශක 80යි 30යි 110යි 180න් සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතු 180යි
ඒකෙන් 110කට ගුණ 70යි. මේක 70යි. එතන 70ම නම් b කෝ 70යි. එතකොට NAC කෝණයේ අංශක 70ක් වෙනවා. NAC අංශක 70යි. අපිට NAB තමයි හොයන්න ඕනේ. අපි දන්නවා BAC කෝණයේ අංශක 80ක් වෙනවා ඒකාන්තර. එහෙනම් NAB කෝණයේ අංශක 10ක් වෙනවා. ඒ ආකාරයට ඔයාලා මේ 5 6 කියන ප්‍රශ්න ටිකට උත්තර ලියලා ඔයාලගේ විෂය උගන්න ගුරු මහත්මීන්ගේ ඒවයි හරි වැරදි භාවේ. දැන් මොකද මේ පාඩම? දැන් මේ සමජීවි පාඩේ ත්‍රිකෝණය පිළිබඳව තියෙන 10 පෙළ පොතට අදාළව මේ පාඩම පාසල්වල ගුරු බවතුන් උගන් ඉගෙනීම සිදු කරනවා. ඒ අනුව ඒ දැනුමත් උදව් කරගෙන ඒ දැනුමත් භාවිත මේගෙනගෙන මේ අභ්‍යාස ටිකත් හොඳදී කරගත්තාම තමුන් හොඳට ප්‍රගුණ කරගන්න පුළුවන් සමදීපාර ගැටලු විසඳ ගැනීම. හරි. දැන් එතකොට 7 8 9 10 කියලා ප්‍රශ්න හතරක් තියෙනවා. ඒ හතරක් තමුන් තනියෙන් උදව් උනන්දු වෙලා ප්‍රශ්නය විසඳ ගැනීම උත්සාහ දරන්න. උත්සාහ දරලා තමුන්ගේ සාර්ථකභාවය තමුන්ම තහවුරු කරගන්න තහවුරු කර ගැනීම තමයි මෙහිදී තියෙන්නේ. හරි. දැන් එතකොට ඊළඟට අපිට කාර්ය පත්‍රිකාවක් කියලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කාර්ය පත්‍රිකාවත් තමුන්ට තනියෙන් කරගන්න පුළුවන් කියලා. තමේ වල හරි වැරදි නිවැරදිතාවය විෂය උගන්න ගුරු මහත්මීගේ අසා දැන ගැනීම යනි කියලා මම හිතනවා. හරි. මේ ආකාරයෙන් තියෙන දෙවෙනි කාර්ය පත්‍රිකා දෙකක් තනියම කරන්න අභ්‍යාස තමයි මේ ඇදීලා තියෙන්නේ. ඒව සියල්ල ඔබලා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. සමදී පාද ත්‍රිකෝණ සම්බන්ධව හොඳින් තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබුණ ඇතේ කියලා මම හිතෙනවා. එහෙම අපහසුභාවයක් තියෙනවා නම් නැවත වතාවක් නැවත මේ පාඩම ආයසරයක් බලාගෙන යන්න බලාගෙන ඉන්නලා සමදීපාද කියන සමදීපාද සම්බන්ධ වෙන ප්‍රමේයන් දෙක ප්‍රමේය සහ ප්‍රමේය විලෝමය දෙකෙන් ඒ ගැටලු විසඳ ගැනීමට හැකියාව ලැබේ කියලා මම බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.